Malli kiri tika ke wedi pura dala hindala gatta nan rahai ne me dakka neda api salli hamba kala ne api hamba kala denne minissu 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 nan danna e malli gæhanu nan innawa ithe e gæhanu kene minissu nemeida enna kara mata gæhanu kenu ka kawsa da duwe natta kaden gatta kiri hituwada විදේ මෝර හයක මම අපි අර පැත්තට යමන් නැත්තම් බොසාම දැක්ක දන්නවනේ මාසයක් ඔය කතාව තමයි අහ හින්දු වෙන්නේ අවුලක් නෑ මේ ඔක්කොම ටික යාර තමයි බොසාට පෙට්ටි පිටි අපිට කෑලි කෑලි ඔයත් කවදා හරි දවසක මගේ බොස් වෙන දවසට මේ වගේ දෙන්නම් හොඳේ එතකන් ඕක කන්න ඉතින් මේ අයිබෝවන් කියලා ආපහු පිළිගන්නවා මේ අපේ රස්සන සුන්දර කතාවහට. ඉතින් කොහොමද මේ දවස්වල පොඩ්ඩක් කාර්ය බහුලයිද? මේ ටික ගත්තත් අපෝ කාලේ පොඩ්ඩක් වැඩ නොකර ඉතින් රාත්‍රී පෙරම දෙක දෙක ෂූට්. අද නම් පොඩි නිදහසක් අම්මලා. ඔස්ටි බැක් කතා කරලා අල්ල ගන්න අමාරු නැහැ අපි නේ. සෑහෙන මං කෝල් කරා. මං ඉතන මං මං සෑහෙන කරදරයක් වුණාද මං දන්නේ නැහැ ඊයේ පෙරේද කතා කරලා මේ කමෙන්ට්ස් එනවා මෙන්න මේ දැන් සමීර කියන නමින් තමයි කමෙන්ට් එන්නේ සමීර අයියේ සමීර අයියේ ගගා මේ කටේ කමෙන්ට් කරනවා ඉතින් අදම මෙඩිලන් කියනෝනේ කියන මේ සරත් අයියේ සමීර කියන චරිතය මේ දවස්වල ගොඩක් ප්‍රේක්ෂකයින්ට ලඟ වෙලා තියෙනවා සමීප වෙලා තියෙනවා පොඩ්ඩක් අපි දිවිතුරා ගැන කතා කරමු මේ දවස්වල සෑහෙන වේගයෙන් හැමෝගෙම ආදරය දරාගෙන තියෙනවා මේ දිවිතුරා හරහා පොඩ්ඩක් අපි මේ චරිතය ගැන මේ ඩ්‍රාමේ ගැන පොඩ්ඩක් කතා කරමු දිවිතුරා නාට්‍ය අතර මට ළඟට ජීවිතේ කැමැත්ත කරන නාට්‍යයක්. ඒකට හේතුව ඒක සියලු දෙනාම මේ උනන්දු වෙන සමහන්සෙන් නාට්‍ය කර ගන්න උත්සාහ කරන නාට්‍යය. ඒකේ අධ්‍යක්ෂක වර චාමර රයිටර් හැමද කොම හැමදෙනාම ඉත මහන්සියලා කරන ක්ලාස් නිකන් කමෙන්ට් තියන්නේ ෆිල්ම් වගේ නාට්‍යයක් නේ ඩ්‍රාමයකට වඩා ෆිල්ම් වගේ ගොඩක් ලස්සනයි එහෙම කියන්නේ අපි ගොඩක් මහන්සි වෙනවා අය ගොඩක් තැන් වල ගිහින් ෂූට් කරනවා වරි ආල පර්සනල් ට්‍රැවල් කරනවා ඉතින් මේ කොරෝනා තත්ත්වෙත් එක්ක ප්‍රශ්න ගොඩක් නැද්ද අපි හරි අමාරුවේ පරිස්සමින් වැඩේ කරනවා ඉතින් සමීර කියන චරිතය මම ගොඩක් කැමති චරිතයක් මොකද ඒක මට කරන්න දේවල් ගොඩක් තියෙනවා අතන් ගොඩක් දේවල් තියෙනවා. ඉතින් යක්ෂුගරත් එක්කලත් කතා බහ කරමින් කරන ගොඩක් දේවල් තියෙනවා. මම හරි අසන. ඒ වෙනකොට ප්‍රේක්ෂකයන්ගේ කැමැත්ත ගොඩක් වැඩි කියලා ඒකට තේරෙනවා යන අතර මට සම්බන්ධ කරන්නේ. අපි සෞද්දලික ඔය ඩ්‍රාමාවේ දියුතුර ඩ්‍රාමාවේ මේ ආස කැරක්ටර් එකක් තමයි සමීර කියලා කියන්නේ. මේ ඉතින් ආයි දැන් මේ මොකද හිතන්නේ මේ කූල් ස්පොට් ප්‍රෝග්‍රෑම් එකට දැන් අපි එන්නකෝ අපේ දැන් ඔව් නෑ බෑ කියලා චූටි ගේම් එකක් තියෙනවා. ආයෙත් ඇසෙද ගේම් එක ප්ලේ කරන්න? ලැස්සි ලැස්සි. කිසිම මේ අභියෝගයක් බාර ගන්න කිසිම බයක් නෑ නේද? බය නෑ බය නෑ. යෝගි කියනවා. දැන් මේ ඩ්‍රාමා එකේ වගේ කියයිද දන්නේ පොඩ්ඩක් කියලා කියන්නේ මේ මම යනවා කියලා මට බය මං යනවා. ඩ්‍රාමා එකේ අනිසම කියන්නේ මම අයින් වෙනවා කියලා. හරි මේ සරත් අයියේ මේ දැන් මේ දවස්වල මේ සරතේ මට චුට්ටක් වාගේ මූණ පොඩ්ඩක් ඔළුව පොඩ්ඩක් කැමරාවට වැහිලා අන්න චුට්ටක් පස්සර වුණා නම් හරි. ආ දැන් හරි නේ. මේ අන්න දැන් හරි මේ මං අහන්න ගියේ මේ දැන් දිවිතුරා හරහා හැමෝගෙම ආදරය දැන් වේදිකා නාට්‍යෙන් තමයි ගමන පටන් ගන්නෙ මං හිතන්නේ ගම ඇවිල්ලා බොහොම පිටිසර දුෂ්කර ගම්මානේ අම්පාරෙන් තමයි කොළඹට එන්නේ පොඩ්ඩක් ඒ කතා බහ පොඩ්ඩක් අපි මතක් කරමු රසිකයන් හරි ආසය ඔයගෙ විස්තර දැනගන්න මං හිතන්නේ අවුරුදු 3න් තමයි කොළඹට එන්නේ මං දන්න විදිහට 3 ඉස්කෝලේ 3 වසරේ තමයි මං කොළඹට එන්නේ 3 වසරේ පාපා තාත්තගේ මාසේ එයා කොළඹ සිටුනාට පස්සේ අපේ පවුලේ පිරිමි හයක් කොල්ලෝ හය දෙනෙක් අපේ කොල්ලෝ ගම කරලා පුළුවා කොල්ලෝ හයක් ඉන්නවා කියන්නේ ඉතින් බාපයන් කිව්වා කොළඹ ඉගෙන ගන්න ආවා විල මුලින්ම ගියේ කනිෂ්ඨ විද්‍යාලය පාසලත් දෙව දැන යායා ඇත්තේ මොකද ජනාධිපති විද්‍යාලයට මාව දාන්න බාපට උමනාව තිබුණාට නම් ඉස්කෝලේ දෙකට ප්‍රශ්නයක් තියෙනවා
ගුණසේකර කනිෂ්ඨ විද්‍යාලය කියලා වල්ගම තියෙන ඉස්කෝලයක්. ඒකට මාසෙක සමාවේ කාලා ඒකේ මාසයක් ඉඳලා අපි ගියා ගුණජන විද්‍යාලයට. එතන සාමාන්‍ය පෙළ හැදෑරුවා. ඊට පස්සේ සුසත් පෙළ හදාරන්න පණිපිටි ධර්මපාල විද්‍යාලයට ඇතුළත් වුණා. ඉතින් එතෙන්දි තමයි මේ නාට්‍ය පිස්සුව පොඩ්ඩක් වැඩි වුණේ. ඒ ස්කෝල් ආවට පස්සේ තමයි කලාවල වාදල ගොඩක් සිද්ධ පටන් ගත්තා. ඉතින් ඒකත් එක්ක ඒ වෙන මම නාට්‍ය අරන් කලාව තෝරගෙන ඉතින් මටත් ආසාවක් ආවා නාට්‍යයක් කරන්න. නාට්‍ය රංගපාන කරන්න ගත්තා ඉස්කෝලේ. ඉතින් කරපු නාට්‍යෙටම සම්මාන ලැබුණා. රං මම ඒක රඟගත්තා. ඉතින් ආව වැඩි වුණා. උඩ වැඩි වුණා. ඊට පස්සේ ඉස්කෝලෙන් අවුට් වෙනවත් එක්කම පස්සේ සභාවේ කන්ද සුත්තා කියලා අටක පාඩමාලාව ඉතින් ඒකට සම්බන්ධ වුණා වැඩිදුර ඉගෙන ගන්න. මේ කතා බහට කෙටි විරාමයක් දෙමු. පොඩි තිතක් දැනට තියමු. මතු සම්බන්ධය කියලා කියමු. මේ අපි දැන් අනිත් ෆෝන් එකේ ළඟට ගමු. ඕනෑබෑ කියන්නේ රේඩියෝ එකක් ලයිව් සම්බන්ධ වෙන්න හදන්නේ. දැනට Facebook live ෆෝන් එකේ පොඩක් ෆෝන් එක අඩු කරන්න ඕනේ නේද? දවල් දෙකයි විනාඩි 26යි වෙලාව තීන වේලා වෙලාව. ඔන්න අද දවසේ අපි දවල් 12යි දැන් කිව්ව දෙයක් තමයි දිවුතුරා නාට්‍ය හැමෝගෙම ආදරේ දිනාගත් චරිතය. ඒ චරිතය තමයි සමීර. චරිතය සමීර. ඒ චමිද මේ සමීර කියන චරිතේ අයිතිකාරය වෙලා ඉන්නවාද අපිත් එක්ක. ඔව් නෑ බෑ ගේම් එක ප්ලේ කරන්න. සරත් කරුණාරත්න ගොඩක් ආදරෙන් නොන්ද අපි පිළිගන්නවා අපේ ඔව් නෑ බෑ ගේම් එකට. අයිබෝවන් සුබ සන්ධ්‍යාවක්. අයිබෝවන් අයිබෝවන්. ඉතින් කොහමද ජීවිතේ? හරිම සතුටින් වොයිස් එක මෙහෙම අහන්නත් ලැබීම අපිට. අපි සමීර කියනද සරත් කියලා කියනදයි. රත්න ජීවිතයේ අත්දැකීම් සෑහෙන දේවල් එකතු කරගත්ත චරිතයක් මේ. වේදිකා නාට්‍යයෙන් ගමන පටන් අරගෙන දැන් මේ වෙනකොට සම්මාන පවා ලබාගෙන හැමෝගේම ආදර දිනාගත්ත බොහොම දක්ෂ රංගන ශිල්පියෙක්. ගොඩාක් මේ හැම කෙනෙක්ගේම ආදර දිනාගත්ත චරිතයක් තමයි. ඔන්න අපි ඕනෑ බෑ ගේම් එකත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නේ. ඉතින් සරත් අය මොකද හිතන්නේ? ඕනෑ බෑ ගේම් එක ප්ලේ කරලා වින් කරන්න පුළුවන් වෙයිද? අපි යෝගයක් විනාඩියක බලමු නේද? මම බොහොම උත්සාහ කරනවා. දැන් Facebook live එක සමගින් රේඩියෝ live එක live දෙකක් එකවර මොකද මේ අවස්ථාව ගැන හිතෙන්නේ? ඇත්තර මම ජීවිතේ ගොඩක් වැඩ කරලා තියෙන්නේ රූප මාධ්‍යත් එක්කලා FM වලත් එක්ක වැඩ කරලා තියෙන හැම රේඩියෝ ඩ්‍රාමා වල තමයි වොයිස් කරලා තියෙන්නේ ගොඩක් නතර කරලා තියෙනවා. ඉතින් මේ වගේ live එකක් කළා මම ෆස්ට් එක්ස්පීරියන්ස් එක. රයිට් අපි එනං මෙන්න ඔව් නෑ බෑ තරගේ වැඩේ පටන් ගන්න කියලා හදන්නේ. අපි දෙනවා වට විනාඩික කාලයක්. මේ විනාඩි කාලය තුළදී බොහොම හොඳ කල්පනාවෙන් උත්තර දෙන්න ඕනේ. මෙන්න කොන්දේසි ටික සරතේ වාට ඔව් නෑ බෑ කියලා කියන්න බෑ. තනි වචනින් උත්තර දෙන්න බෑ. එකම වචනේ තුන් පාරක් කියන්න බෑ. තප්පර පහකට වැඩිය නිශ්ශබ්ද වෙන්නත් බෑ. ලියන භාෂාවෙන් කතා කරන්නත් බෑ. ඒ තමයි අපේ තරග කොන්දේසි එකගයිද. ඔයාට හිතෙන්නේ මේ කොන්දේසිවල මොකද්ද අඩු කරනවා අඩු කරන්න ඕන කියලා හිතෙන කොන්දේසි මොකද්ද? අර මේ එකම වචන තුන් පාරක් කියන්නේ බෑ කියන ගණු කර ගන්න පුළුවන්. අපි නිකන් ලෝකයකට වගේ යනවා. රයිට් ඕකේ. මෙන්න වැඩේ පටන් ගන්නවා 3 2 1. අයබෝන් අයබෝන්. අයබෝන් වලටත්. ඉතින් මේ දවස්වල ගෙදර ඉන්නේ මේ ටයිම් එකේ. ඕ ඕ ඕ. සරත් මහතා අයිබෝවන්. අයිබෝවන් වලටත් මේ බබාට හොඳට චිත්‍ර අඳින්න පුළුවන් නේද පුංචි පැන්චොන්ට වගේ? ගොඩක් ඒ දෙන්නම චිත්‍ර අඳිනවා. චිත්‍ර වල දක්ෂයි නේ? දෙන්නම දක්ෂයි. රඟපාන්න බැරිද කටීර? සහයක් දරන්න හිතාගෙන ඉන්නවා. රඟපාන්න ගන්නද? බලමුනේ. එතකොට මේ ඔයාලගේ කැමැත්ත අනුව. අහහ.
ඔයා හිතන විදිහට මේ ළමයි රඟපාන පැත්තෙන් ඉස්සරහට යන්න ඕනේ, එහෙම නැත්නම් වෙන පැත්තකින් ඉස්සරහට යන්න ඕනේ කියලා හිතන්නේ. එයාලා කැමති පැත්තකින් ඉස්සරහට යන්න එක හොඳයි කියන එක තමයි මගේ නම් අදහස. එහෙම එහෙම විශේෂ ගැටලුවක් නෑ ඒකනේ. එයාලගේ කැමැත්ත තමයි පළවෙනිම කාරණේ මං හිතන්නේ. අහහ වඩ එහෙම ඔයා මේ බර තද කරන්නේ ඔයා මෙහෙම කරන්න කියන එහෙම කියන්නේ. පොඩි කාලේ ඉඳලම අපි ගොඩක් එයාලා හිතන විදිහට ඒකට උදව් දෙන්න තමයි අපි උත්සාහ කරන්නේ. අහහ දැන් මේ දවස්වල ඔයා සෑහෙන ජනප්‍රියයිනේ. ඔයා එහෙම හිතනවා නම් ඒක එහෙම වෙන්නේ නැති නේද? ඔයා හිතන විදිහට මේ ඔවුනේ හැබැයි තරගිගෙන වඩ අපි ඔවුනේ හැබැයි නිකන් කියවෙන ගන්නේ නැද්ද තරගි තුලදී? කොහොම හරි ජීවිතේ පළවෙනි වතාවට තමයි මම මෙහෙම තරගයකට මුණ දෙන්නේ. හහ ප්‍රශ්නයක් වෙන ගන්නේ. බලමු නේද ඉතින්. තරගයේ බොම ලස්සන ජයග්‍රහණය කරනවා. ලස්සන ප්‍රෝග්‍රෑම් එක කරනවා. හරි සමිර අයත් ඔන්න අපේ Facebook live එකට ගොඩක් ආදරෙන් ආව පිළිගන්නවා. මේ රසකතත් ගොඩක් තියෙනවා, අහන්න දේවලුත් ගොඩක් තියෙනවා. මේ අයිට අපි වහිනවා නේද? ඇහෙනවා. අය අනිස්කෝනේ කයින් කරමු දැන්. රයිට් පොඩ්ඩක් අපිට කැමරාවට පොඩ්ඩක් ගන්න මැදට ආවනම් පොඩ්ඩක් අය මැදට ආවනම් හරි චුට්ටක් හරි ඔළුව පොඩ්ඩක් කැපිලා තියෙනවා කැමරාවට. ආ දැන් හරි. රයිට් මේ කටිය කමෙන්ට් කරනවා අය ළඟදී චව්චව් එහෙම හම්බුනේ නැද්ද කියලා. දන්නේ ෆෑන්ස්ලා තමයි වාගේ අහන්නේ. ආ තමයි අහන්නේ. කමෙන්ට් එනවා මේ විදියට මොකද මේ චව්චව් කතාව? ඩ්‍රාමාවේ කිදිනේ කොටසක් මේ චව්චව් පෙට්ටියක් ගෙනල්ලා දෙනවා. මම හරි ආසයි ඒ කොටස. රයිට් මේ සමීරයි මේ කතාව කර කර හිටියා. ඒ අතරතුරේ ඕන හැබැයි ගේමකට සම්බන්ධ වුණා. ලස්සන විනාඩිය බොහොම ලස්සන ගානට බෙට් කරා. ඒ විනාඩිය ගැන පොඩ්ඩක් අපි මතක් කරමුකෝ. විනාඩිය වල කොහොමද දැනුනේ? ඇත්තටම මම කිව්වා කලින් කිව්වා වගේ මේ වඩාම ටෙන්ෂන් විනාඩිය තමයි ඒක. ටෙන්ෂන් විනාඩිය මේ ඇත්ත මං හිතන්නේ මම ජීවිතේ පළවෙනිම තරගයකට මේ ඕනෑ බෑ තරගයකට සම්බන්ධ වුණේ මං හිතන්නේ. ආ ඕනෑ බෑ ජීවිතේ පළවෙනිම තරගයකට ප්ලේ කළා මං ජයග්‍රහණයක් කරා. අපේ සුබ වැඩෝ මේ හරි මේ කතා කරගෙන ඇත්තටම සතුටුයි මං විනාඩියටම සතුටුයි. මම උත්සාහ කරා ඉතින් ගොඩක් බයෙන් කොහොමද ඉතින් කරන්නේ. අපි කතා කර කර හිටියා මේ තියෙන දැන් කිව්වා දැන් අවුරුදු 3 වසරේදී කොළඹට එනවා කොම්පාරෙන් කොළඹට ආවා කිව්වා. ඊට පස්සේ කොළඹ ඉස්කෝල කීපයකට ගියා. අවසානයේ පණිවිඩය දරුම්පාලේ තමයි එවාගේ අවසන් නවාතැන්පොළ එක නෑවා. උසස් පෙළ දක්වා අවසන් කොටස ගත කරන්නේ. එතනින් තමයි වේදිකා නාට්‍ය එනවා කියලා මතක් කරා. ඊට පස්සේ මට මතකයි කිව්වා මේ මහරගම යූත් එකට සම්බන්ධ වුණා කියලා. එතනින් එහාට කතා මොකද වෙන්නේ? එතනින් එහාට ජීවිතේ පළවෙනිම නාට්‍ය තමයි කෝච්චි එන ලසන් ෆ්‍රැන්සිස්ගේ වේදිකා නාට්‍යය. තව ඊට සමගාම ඩග්ලස් සිරවදන මහත්මයාගේ සිහල වංචා වේදිකා නාට්‍ය ඒ කෙටි නාට්‍යය. ඉතින් ජීවිතේ පළවෙනිම නාට්‍ය දෙකට රංගන සම්බන්ධයෙන් සම්මාන යවන සම්මාන සහ රාජන සම්මානවලේ ජීවිත ගමනේ වේදිකා නාට්‍ය රඟපානවා. ඒ රඟපාන අමතක නොවන සිදුවීම් සමහර වෙලාවට ගෙදර පවුල් ජීවිතේ මේ නාට්‍යයයි රඟපෑමයි කොහොමද බැලන්ස් කරගෙන ආවේ? සමහර වෙලාවට ගෙදර විවිධ දේවල් තියෙනවා ඒවත් එක්ක.
ඔව් ඇත්තටම ඒක නම් කියන්න ඕන මගේ බිරිඳයි ළමයි දෙන්නයි මං වගේම මට වඩා කැපකිරීම කරනවා මොකද ඒකට හේතුව සමහරක් වෙලාවට දවස් දෙක තුන ගෙදර නැහැ සමහරක් වෙලාවට මේ වේදිකා නාට්‍ය පටන් ගත්තාන් පස්සේ මාස 5ක් 6ක් එක දිගට රිහර්සල්ස් පාන්දර 3යි 4යි ගෙදර එනකොට ආයෙත් 6ට 7ට ආපහු ෂූටින් යනවා ඉතින් ඒ බිරිඳ සහ ළමයි දෙන්නත් ලොකු කැපකිරීමක් කරනවා මං වෙනුවෙන් යාරකට ගොඩක් තරම් මම දකින්න හම්බ වෙන්නේ නැහැ සමහර වෙලාවට සතිය දෙක යනකම් එහෙමම ටිකක් තියෙනවා ඉතින් ඒත් එක්කම මගේ උපරිම සතුට මේක කියලා යාලා දන්නවා රංගනය තමයි කියන කාරණේ ඉතින් මං ජීවිතේ ගොඩක් කැපකිරීම කරා වගේම යාරකට සිද්ධ වෙලා තියෙනවා ඉතින් යාගේ හස්බන්ඩ් තාත්තා ඇක්ට කෙනෙක් වෙච්ච හින්දා ඉතින් ඒක කැපකිරීම කරන්න සිද්ධ වෙලා තියෙනවා යාලකත් ඔව් වයිෆ් වුණේ චාමික ගුණසේකර එයා ඇත්තරම සම්බන්ධයි ටෙලිනාට්‍ය පිටපත් සහ චිත්‍රපට පිටපත් ලියනවා නවකතා කෙටි කතා ලියනවා ඔව් අපි දන්නවා සහ ලවට සම්බන්ධ ගුරුවරියා අහහ පුතා නෙත්සර කරුණාරත්න යට අවුරුදු 7යි දුව සාර කරුණාරත්න යට අවුරුදු 5යි ඉතින් ඔන්න ඔකටම අපි මේ පුතාගේ නම දාද්දි පුතාගේ නම දාද්දි මේ අමතක වෙන්න තිය සිද්ධියක් තියෙනවා නේද මම නම කිව්වට පස්සේ මම මතක් වුණේ ඔව් මේ නාට්‍යයත් එක්කම සම්බන්ධ වෙච්ච සිද්ධියක් හරි ඇත්තටම ඔව් මේ චාමි කට්ලාවත් මම මහත්තයාගේ මකරට වේදිකා නාට්‍ය ෂෝ එකක් තිබුණා ගම්පහ ඒකේ ජලත් මනෝරත්න මහත්මයා මදුෂා නාට්ලාවත් වගේ ගොඩාක් අය ඇඩ් කරන නාට්‍ය සංජීව සානායක ඒ වගේ අය ඉතින් එදා මම ෂෝ එකට යනකොට අපේ පළවෙනි පුතා හම්බ වෙලා දවස් දෙකක් වගේ වෙන්නේ ඉතින් කට්ටිය අහනවා ඉතින් ගොඩක් උනන්දුවෙන් තොරතුරු කොහොමද පුතා මොන වගේද ඔයා වගේද වයිෆ් වගේද මොකද කියලා නමක් මොකද නමක් දැම්මද කියලා ඉතින් මොකද නෑ නමක් දාගන්න බැරුණා තාම මං අකුරු දෙකේ නමක් හොයනවා සයන්නේ පුළුවන් නම් සයන්නේ නමක් කියන්නෝ කියලා ගොඩක් කට්ටි ඉන්නවා ඉතින් මම උදව්වක් ඉදිරි ආලෝකෙන් ඉල්ලුවා ඒ වෙලාවෙ ඉඳන් මතක් කරපු එක නමක්වත් ළමයට දාන්න පුළුවන් නම් නෙවෙයි ඔක්කොම සයන්නේ එක පාට මං ඉන්නකොට මචං නමක් ආව මොකද සවල කියනවා ඉතින් බයින බැන තව එකෙක් දුවගෙන යනවා ඒ සමනලයා කියනවා ඔය වගේ සයන්නේ ඇහුවා වචන මං හිතන්නේ 1000කට වැඩි. ඇස්සේ සාමාන්‍යයෙන් අපි ගොඩක් වචන ඉගෙන ගන්නලුද? ගොඩක්වත් වචන ඉගෙන ගත්තා එකක්වත් දාන්න බැරි වුණා. ඊට පස්සේ ෂෝ එක යද්දී ගොඩක් ජයලල් රෝහණ ජයලත් මනෝරත්න මහත්මයා ඇත්තටම අපි අතර නැති වුණත් අද මම මතක් කරන්න ඕන. එතුමා ඇත්තටම අපිට වඩා ජීවිතේ හරි තරුණ භවින් ගත කරපු කෙනෙක්. ඉතින් හරි විහිළු තහලුවෙන් අපිට පවා බඩල්ලන් hina යන දේවල් කරන්නේ. ෂෝ එක අතරතුරේදීත් එදා සමහර දෙබස් එයා අති නිර්මාණය කරලා ටක් ගල කියනවා. සා ළඟින් අපි ගොඩක් අය එතන ඩාන්සින් ආරම්භන තියෙන මකරට නැටි ළඟින් යනකොට ඔඩියන්ස් එකට ඇහෙන්නේ නැති වෙන මට විතරක් ඇහෙන්නේ සයන්ෙන් වචන කියනවා. එයා කියනවා සීරියස් ඇට් කරනවා. මට ඒක අමාරුයි මට හරි අමාරුයි hina යන්න දෙනවා බොහොම අමාරුයි මේක මට කවුස්සගෙන එදා මුළු ෂෝ එකම පිස්සුවක් වුණා. ඒක ඇත්තටම කවදාවත් සමතක වෙන්නේ නැහැ. කොටින්ම කියනවනම් දරුවට සයන්නේ නමක් දැම්මෙත් නැහැ. නම් වැඩි වුණා. එපා සයන්නේ පා වුණා. මේ රස කතා ගොඩාක් තියෙනවා අපිට කතා කරන්න. ඉතින් කාල වේලාව දමා අපිට පොඩ්ඩක් මේ අර මේ දැන් මේ මෙතන මේ පසුබිම නැහැ අර දිවිතුරන අටේම පසුබිමක් නැහැ. අපි ඩයලොග් එකක් කියමු. පොඩි පොඩි කොටසක් කරලා පෙන්වන්න පුළුවන්. අන්න මමත් තීනනේ. මම ඒ තීන කියලා හිතාගෙන. ඔව්. වයින්නවා තීනද තීනද. බාඩ මතක් වෙන්නේ නැලා ඉන්න ගන්න. කියමු. තීනා. මාළම ගුලක් වෙන්න යන්නේ මේ සැරි. මේ සරේ වැඩිය කුඩ දාගත්තේ නැත්නම් ඔබටයි මටයි දෙන්නටම අර මාතර බත් කඩේට ගිහිල්ලා වැඩ කරන්න වෙන්නේ ඈ හරිද යමු බත් කඩේ යමු බත් කඩේ යන්න ගෙන්න කොහෙන් ගියත් කෑමක් ගැන කිව්වා කියන්නේ මම එතන මම නියමනම ගහන්න සෙට් කරලා ඒ කතාව මොකද අපේ ඔෆිසර් කෑමක් ගේන්න බෑ මේ සමීර අයියේ අනිවාර්යෙන් කොහෙන් හරි
අර මේ කොහින් අර රිංගල එතෙන්ට එනවා දෙයස් තියනවා මට කෑම කන්න කෑම කෑම ගේන්න බෑ සුවඳ දෙන හොයාගෙන කෙනෙක් තමයි මෙයා ඇත්තටම මේ මේ සිහින් සිරුරක රහස ඒක මේ සරත්ත අනිවාර්යෙන්ම ඒක පැහැදිලිව පේනවා හරි සරත් අයියේ මේ බොහොම ස්තුතියි කියලා කියන්න කලින් මම කැමතියි දැනගන්න මේ මේ ආපු ගමන් වගේ දවන්ත චරිතත් එක්ක වාඩ රඟපාන්න හම්බුණා ප්‍රවීණ චරිතත් එක්ක රඟපාන්න හම්බ වුණා ඒ ඒ ගැන පොඩ්ඩක් අපි මතකයේ අවදි කරමු මොකද ප්‍රවීණයන්ගෙන් ලැබුණ වාඩ සෑහෙන දේවල් වගේ ජීවිතේ සෑහෙන දුරක් වහරගෙන ගියා ඔව් අනිවාර්යයෙන් ඇත්තටම ඒක තියටර් එකේ තමයි ගොඩක් මට ඒ අද්දකින් මුලින්ම හම්බුනේ මගේ ගුරුවරයා පළවෙනි ගුරුවරයා ජයලා රෝහණ මහත්මයා උත් අප අතර නැහැ දැන් ප්‍රවීණ රංගන ශිල්පියෙක් සහ අංග රචනා ශිල්පියෙක් ආලෝක කරන ශිල්පියෙක් ඊට පස්සේ ජයලත් මනෝරත්න එච් ඒ පෙරරා ඔහුත් අප අතර නැහැ දැන් ඩග්ගස් සිරිවර්ධන මහත්මයා මුලින්ම මුණ ගැහෙන්නේ ඊට පස්සේ පරම්පරාවේ ගිහන් ප්‍රනාන්දු එතකොට ධර්මප්‍රිය ඩයස් ඔය වගේ කට්ටියත් එක්ක මහේන්ද්‍ර පෙරරා මචං ෆිල්ම් එකේදී මම ගොඩාක් දේවල් ඉගෙන ගත්තා එයාගෙන් එතකොට සෞම්‍ය ලියනගේ ඉන්දික ෆර්ඩිනන්ඩු කියන අධ්‍යක්ෂකවරයා මේගොල්ලෝ තමයි මාව නිර්මාණය කරන්නේ මේගොල්ලෝ ඒ කියන්නේ තනියෙන් ආටිස්ට් කෙනෙක් බිහි වෙන්නේ නැහැ රංගන ශිල්පියෙක් විශේෂයෙන්ම බිහි වෙන්නේ නැහැ ඔවුන් ඒ සමාජයේ ඔහුට හම්බ වෙන වැඩ කරන්න හම්බ වෙන සමාජයේ ආටිස්ට්ලා ප්‍රවීණයන්ගේ දේවල් ගොඩාක් මම උපහා ගත්තා ඉතින් ඒක මට ලොකු සතුටක් අදටත් සහ ඔවුන් කියන්නේ සාමාන්‍ය මේ ගොඩක් අය කියනවානේ මේ ෆීල්ඩ් එකේ කැපිලි වැඩි යනම නම් ඔය දේවල් කියනවානේ මට නම් එහෙම දේවල් හම්බ වෙලා නැහැ අතරම ගොඩක් වෙලාවට මගේ විදිහටද මන් දන්නේ නැහැ මටත් අනිත් පැත්තට ඒවා ලැබෙන්නේ ගොඩක් අය මට ආදරෙන් ගොඩක් දේවල්